අයිබෝවන් පැත්තකට ඇත්තකේන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා වේසිංහ මම ඉරේෂා රූපසිංහ ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්නේ සිරස්තල දෙසට ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයකින් තනමල් විල උණුසුම් වෙයි සංවර්ධනයේ මාවත ගැටලු වලට විසඳුමයි ජනපති පවසයි බීතොට මුල්ල උද්ඝෝෂකයන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් චෙන්නයි නව නියෝජ්‍ය ශ්‍රී ලංකා මහකොමසාරි සොරයාලිස නම් කර ඇති සබ්‍රුලා කාන් මහතාට ඉන්දියාව මෙතෙක් රාජතාන්ත්‍රික වීසා බලපත්‍ර නිකුත් කරන්න නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා එහි ලේකම් කරුණාතිලක අමුණුගම් මහතා පැවසුවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වෙනුවෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී අයදුම් කළ වීසා බලපත්‍ර කිසිදු හේතුවක් නොදක්වමින් මෙතෙක් නිකුත් කර නොමැති බවයි දවසේ පුවත මෙරට ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව ඉන්දියා මධ්‍යම රාජ්‍යය කටයුතු කරන බවයි इंदिया मेरट राज्य तांत्रिक निर्धारियकुट वीसा बलपत्र निकुत्म सदेति वेडिम कालय मेयवनाथर दरट पुराव्यति दुरे वेडबलाे अमीर अज्वाड महताय मेयतर तमिलनाडे श्रीलंकावटेरी विरोधावलट निसि प्रचार क्लब नुदुनबावट चोदना कर्मी इरट राज्य नालिकावन दूरदर्शन हि पुदचे कार्यालयट प्रहार किलवीति बिनवा मध्य वार्ता मे प्रहार इलकल पुदचे शिक्षक मतवे सामाजिक दुलस्तनकु इंदिया पोलिस मगिन अतडंगोडने बवाय රට එකතන නතර කිරීමට රජයේ සූදානම් නැති බවත් ඉදිරි අභියෝගය ජය ගැනීමට සංවර්ධනයත් සමග රට පෙරට ගෙන යන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුරයේ කටුකෙලියාව තුරු ඉතුරුගම හරිත ජනසෙවන නිවාස ගම්මානයේ ජනතා අයිතියට පවරමින් අනුරාධපුර කටුකෙලියාව ප්‍රදේශයේ අක්‍ර 19ක භූමි ප්‍රදේශයක හරිත තාක්ෂණයට අනුරූපීව තුරු ඉතුරුකම හරිත ජනසේවන නිවාස ගම්මානය සැලසුම් කර තිබෙනවා. මෙම භූමිභාගයේ නිවාස සඳහා වූ බිම් කට්ටි 108කින් සමන්විතයි. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 86ක්. එහිදී උත්සව සභාවේ ඇමතු ජනාධිපතිවරයා පැවසුවේ ක්‍රමානුකූලව විධිමත් සැලසුම් ඔස්සේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තුළින් ජනතාවගේ සියලු ගැටලු විසඳිය හැකි බවයි. අපි හැම දිනම ජීවිතේ හැමදාම එක තැනක පල් වෙන්න සූදානම් නැහැ. අපි රටක් පල් කරන්න සූදානම් නැහැ එක තැනක. අපි ඉතිහාසයේ දැකලා තියෙනවා මේ ගම්මාන වේවා රට වේවා එක තැන ආර්ථිකය පල් වෙමින් අපි අනාගතයක් ගැන හිතන්නේ නැහැ. අද හිතන්න ඕන අවුරුදු 20කට 30කට සංවර්ධනයක් පිළිබඳව. ඒ සංවර්ධනය පිළිබඳ අවබෝධයක් ඇතුව තමයි අපි ජනතාව ඒ තරහා ඒ අවුරුදු 20දී ඇතිවිය යුතු යුතු සංවර්ධනය සඳහා ජනතාව මෙහෙවිය යුතුව තියෙන්නේ. ඒක තමයි ආණ්ඩුවකින් විය යුත්තේ කියලායි මම විශ්වාස කරන්නේ. මේ අතර මෙරට පෙරණිතම ජනවාසයක් වන තන්තිරිමලයේ උපතිස්සගම ජනතාවගේ ගැටළු සෑපලීම සඳහාද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. උපතිස්ස ග්‍රාමය තුල මේ වන විට පවුල් 41ක් ජීවත් වන අතර ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා එහිදී විමසා සිටියා. මේ අවස්ථාවේදී ගම්වාසීන් ජනාධිපතිවරයාට පවසා සිටියේ තම ගම්මානය ඔස්සේ කලාප සින මල්වතුයේ වැස්ස සමයට පිටාර කිලිම හේතුවෙන් ගැටළු රසකට මුහුණ දෙන බවයි. එහිදී දැනට පවතින සපත්තු පාලම බලන් වීම හේතුවෙන් එහි අවදානම් තත්ත්වය පිළිබඳවද ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ සපත්තු පාලම වෙනුවට නව පාලමක් කඩින මේ නිදි කර දෙන ලෙසයි. 2014 වසරේදී මෙතිවරණයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවට බල කිරීමට එක්සත් ජාතික පක්ෂ බිම් මට්ටමේ ක්‍රියාකාරයන් ශක්තිමත්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙයද කස්පල කළේ උතුරු කොළඹ ශාඛා බලමණ්ඩල රැස්වීමකදී. සමහරු හිතනවා සංවිධායකකම කියන්නේ ආභරණයක් කියලා. සමහරු හිතනවා සංවිධායකකම කියන්නේ මනාපෝයාගඩ ලයිසන් එකක් කියලා. කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ. Taman පිටිපස්සේ කණ්ඩායමක් නැත්තම්. එක්සත් ජාතික පක්ෂයේ යන්ත්‍රණය කියන්නේ ගමේ ඉඳන් පොට්ටාසෙට එන බලමණ්ඩල සම්බන්ධීකරණය කිරීම. මෙයා බිම් මට්ටමේ තියෙන්න ඕනේ. මොකද අපි සටනකට යන්නේ. ආණ්ඩු මාරු කරන ඡන්දයක් 2014 තියන්න කියලා. ඒගොල්ල කැමැත්තෙන් මේවා දෙන්නේ නැහැ. අද ජනතාවට මේ ආණ්ඩුව මහ තුවාලයක් බවට පත් වෙනවා. ජනතාව රෙජිමේට බයිනෝ, රෙජිමේ ජාත්‍යන්තරයට බයිනෝ. අපි කියන්නේ ජනතාවට සහන දෙන්න LLRC
විනාශී වාර්තාව ක්‍රියාත්මක කරන්න මේ කරන්න බැරි නම් ඡන්දයක් දෙන්න කියලා කොළඹ මොනරාගල ප්‍රධාන මාර්ගයේ තනමල්විල ප්‍රදේශයේදී ස්ථාන දෙකකින් අවහිර කරමින් ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරත වුණා. ඒ තම ගම්මානවලට පානීය ජලය ලබා දෙන ලෙස බල කරමින්. අද පෙරවරු 10ට පමණ මෙම විරෝධතාවය ආරම්භ වුණේ තනමල්විල 19 ප්‍රදේශයේදී. සිය ගම්මාන සඳහා පානීය ජල පාසකම් මෙතෙක් ලැබී නොමැති බව පවසමින් උස්කල අඟුණුකොළ හා නිකාරණ ගම්මානවල වැසියන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. ඔවුන් විවිධ චෝදනා කළේ වසර ගණනාවක සිට සිය ගම්මානවලට පානීය ජලය ලබා දෙන බවට විවිධ දේශපාලඥයන් පොරොන්දු ලබා දී තිබුණද ඒවා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි. පානීය ජල ව්‍යාපෘතිය මම හිතන්නේ වසර ගණනාවක් තිස්සේ පොරොන්දුවක් හැටියට දීලා තිබෙනවා. නමුත් මහා ජනතාවට මේක ඉටු නොවිච්ච නිසාද මිනිසුන් මහා පාට බැලලා දෙන විරෝධතාවකරුවන් කොළඹ මොනරාගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් රතවාහන ගමනාගමනයට බාධා ලැබුණා. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ වසුකර යාම සඳහා විකල්ප මාර්ගයක් ලෙස 17 හන්දිය ප්‍රදේශයෙන් හරවා වාහන ගමනාගමන කටයුතු සිදු කිරීමට පොලිසිය පියවර ගත්තා. කෙසේ වෙතත් 19 ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පිරිස 17 හන්දිය දක්වා පෙළපාලියකින් පැමිණ එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වුණේ මීට ප්‍රතිචාරයක් ලෙසයි. අනතුරුව අදාළ ස්ථානයේට තනමල්විල ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත ලියනගමගේ මහතා පැමිණි අතර පානීය ජල ගැටළු සඳහා විසඳුම් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ප්‍රකාශ කිරීමත් සමග යලි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. විරෝධතාකරුවන් නිලා සිටියේ තමන්ට අදාළ ගැටළුව සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බවයි. පසුව තනමල්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අදාළ ගැටළුව පිළිබඳව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට දුරකථන ඔස්සේ දෙනුම් දී විරෝධතාකරුවෙකුට ඔහු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දුන්නා. පානීය ජල ගැටළුවට කලින්ම විසඳුම් ලබා දෙන බවට ප්‍රධාන අමාත්‍යවරයා පොරොන්දු වීමත් සමග පිරිස විසිර ගියත් ඔවුන් පවසුවේ මීට ස්ථිර විසඳුම් ලබා නොදුනොත් යලි විරෝධතාවයේ නිරත වන බවයි. කොළඹ මේතරමුල්ල ප්‍රදේශයට කසල බැහැර කිරීමට විරෝධය දක්වමින් උපවාසයෙන් නිරත වන ප්‍රදේශවාසීන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අද අධිකරණ නියෝගයක් නිකුත් කරනවා. කෙසේ වෙතත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂ රණසිංහ නිකුත් කළ මෙම නියෝගය බාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැහැ. කොළඹ මේතරමුල්ල ප්‍රදේශයේ ඊයේ මෙම උපවාසය ආරම්භුනේ ප්‍රදේශයට අවදිමත් ලෙස කසල බැහැර කිරීමට විරෝධය දක්වමින් අනතුරුව පොලිස් බාධක දෙනොතකමින් ඔවුන් එම කසල බැහැරකරන ස්ථානයට ප්‍රවිෂ්ඨ වන මාර්ගය අවහිර කරමින් තාවකාලික කූඩාරමක් ඉදිකළා. ඒ රැඳී සිටි උද්ඝෝෂකයන් පැවසුවේ කොළඹ නගරයේ එක්රැස් වන කුළු මෙම ස්ථානයට බැහැර කිරීම නවත්වනතුරු ඉවත් නොවන බවයි. ඊයේ උදේ 9:00 ඉඳන් මේ කුණු දානවට විරුද්ධව අපි උද්ඝෝෂණ ව්‍යාපාරිකයෙක් එදිලා ඉන්නේ. එක දවසට කුණු ගොඩ ගහලා කොළඹ ජනතාවට ඒ කුණු ගඳ ඉවසන්න බැයි නම් අපි අවුරුදු ගාණක් තිස්සේ මේ කුණු ගොඩේ කුණු ගඳ ඉවසනවා. මෙතන අපේ අඛණ්ඩ සත්‍යාග්‍රහය මෙතන දිගටම අපි පවත්වාගෙන යනවා. කෙසේ වෙතත් වෙල්ලම්පිටිය පොලිසියේ ඉල්ලීමකට අනුව මෙම උද්ඝෝෂකයන් ඉවත් කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද පස්වරුවේ නියෝගයක් නිකුත් කරනවා. එම නියෝගය බාර දීම සඳහා මෙම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණියත් එය ලබා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ. කෙසේ වෙතත් උද්ඝෝෂකයන් මෙම ස්ථානයේ රැඳී සිටමින් උපවාසයෙන් නිරත වන ආකාරය මීට සුළු මොහොතකට පෙර අප කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්. 10% බස් ගාස්තු වැඩි කිරීම ඇතුළු තම ඉල්ලීම් ලබා නොදුනහොත් මේ මාස අවසන් සතියේ දීපක් ව්‍යාප්ත බස් වර්ජනයකට යොමු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද දහවල් පැවති මාධ්‍ය හමුවකදී. පළවෙනි එක බස් ගාස්තුව, දෙවෙනි එක
එන් බස්සතවල තීන් තාලප කිරීම තුන්වෙනි එක තමයි බස්සායර පළාත අත්තරොම්මිතික වැඩි කරලා තියෙන බලපත්‍ර ගාස්තු ලොග් ගාස්තු සහ අයිතිය සංශෝධනයේ ගාස්තු හතරවෙනි එක තමයි දකුණු පළාතට අනවශ්‍යකාරී ලෙස යොදවලා තියෙන ළංගම බස් රථ ඉවත් කරන්න එවැනි කරුණු මේ ඔක්කොම සියල්ලම අපි එක්කාසු කරගෙන අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය බස් ධාවනයෙන් ඉවත් වෙන්න අපි දැන්ටමත් තීන්දුව කළා ඉවරයි දිනේ ප්‍රකාශයට පත් කරන්නේ නැහැ නමුත් අප්‍රේල් මාසයේ අවසානයේට ප්‍රථම ඒ ක්‍රියාත්මක වෙනවා කියලා මා වගකීමෙන් කියනවා කෙසේ වෙතත් අද මහනුවරදී පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සිබී රත්නායක මහතා මේ සම්බන්ධයෙන් මෙවන් අදහසක් පළ කළා බස් ගාස්තු වැඩි වීම ගැන නිතරම කතා කරනවා ඔබතුමා මේ පිළිබඳව දැනට තියෙන තත්ත්වය නිසි කාලට නිසි වේලාවට එක් සිද්ධ වෙයි අමුකාල වගේ ඉන්න කට්ටිය කවුද ඒ කවුද කියලා දැනගනිමු රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන් බීබී විජේතුංග ආණ්ඩු රුපියල් 5ට පාංගිඩිය දෙනකොට චන්ද්‍රිකා නෝනාවිලා කිව්වා මට දෙන්න ආණ්ඩුවක් මන් 350ට පාං කවනවා දැන් කොහමද දැන් ඉතින් කෙලපාන් තමයි චන්ද්‍රිකා මෙතිනිය නිසා මට මේ දිස්ත්‍රික්කේ නායකත්වය නැතුව ගියා පක්ෂයේ උපලේකම් මං එතකොට ඒ තනතුර නැතුව ගියා දිස්ත්‍රික් නායකත්වය නැතුව ගියා චන්ද්‍රිකා කුමාරතුංග අද පේන්නේ කුවේණි වගේ චන්ද්‍රිකාට තරම් ගරහන කවුරුවත් නැහැ අපි සිටියා ආණ්ඩුවේ මට කරු මතන ආසන සමුදාය තනතුර දුන්නේ එතනිය තමයි නියෝජ්‍ය අමාත්‍යක මු දුන්නා එතුම ඉන්න කාලේ නමුත් ඉතින් පෙන්ෂන් ගියා නම් පෙන්ෂන් ගිය හැටි ඉන්න ඕනේ අවස්ථාවාදී වෙන්න එපා බොහෝ අයට අරික්මනේ මුලාමත කර අපි ඒ අයට අනුකම්පා කරනවා කොත් ඒක වෙන්නේ නෑ මිත්‍රෝ උපියටිකම මහත්මයා අපරාධේ කියන්න බෑ මේ ආණ්ඩුව පත් කරන්න මුදල් වියදම් කරා නමුත් අද වෙනකන් යමතිකමක් නැහැ කල් ගියාට අපිත් වැඩේ අතරලා යන්න යන ලේසියෙන් දේශපාලනේ නෙට දවසේ සමුගන්නේ දැන් මේ වැඩේට බැස්සාම අමුකා පුලුස්සු වගේ තමයි ඉන්නේ මේ ඒකට ඉනිසා කරන කණ්ඩායමින් ඒ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතමු එක්සත් ජාතික පක්ෂයත් වැඩගත් මහතුරු ඉන්නවා අපි කවුරුත් එකතු වෙන්න ඕනේ එයා මෙයා විවේචනය කර කර ඉන්න එකට නෙවෙයි අරයට මෙයාට ඇහිල්ල දික් කර කර ඉන්න එකට නෙවෙයි සමහර නායකයෝ ඉන්නවා ඒ නායකයෝ ගැන කවුරුත් කතා කරන්නේ ඇයි වැඩ කරන්න කරුණා කළා කට වහගන්න කට වහගෙන තමන්ගේ වැඩේ අවශ්‍ය දේ කරන්න මොන මොනවා කියනවද කියලා මරම දන්නේ අන්තිමට තමයි මම දුක් වෙන්නේ යකෝ මම මේවා කිව්ව නේද කියලා දැන් ඉතින් අවුරුදු 31ක් වෙනකොට ටිකක් මෙන්ටල් නේ ඉතින් එක එක කියා කියෝ වෙනවා මාතලේ භීෂණය ඇතිකලේ ජනතා විමුක්ති පෙරමුණ බව නියෝජ්‍ය අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මාතලේ සමූහ මිනිවල සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අපේ රටේ ඉතිහාසයේ මෙතෙක් හොයාගෙන තියෙන විශාලතම සමූහ මිනිවල තමයි මේ මාතලෙන් අපට හම්බුලා තියෙන්නේ දැන් ආණ්ඩුව කළ යුතු තියෙන්නේ මේ අතිශය බරපතල මහා මිනිස් ඝාතනය පිළිබඳව වහම වැරදිකරුවන්ට දඬුවම් දීමේ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීම. ආණ්ඩුව එහෙම කරන පාටක් අපිට පේන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ වෙලාව ගත්තොත් එහෙම ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න ඕනේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට උපරිම සහයෝගය දෙමින් ඉන්නේ. 88 89 මාතලේ දිස්ත්‍රික්කයේ තිබුණ භීෂණ තත්ත්වයේ අතිකරේ ජනතා විමුක්ති පෙරමුණ. මේ ජනතා විමුක්ති පෙරමුණ නිකන් පුංචි බබාලා වගේ දැන් කතා කරන්නේ. ඒගොල්ලෝ තමයි එක්සත් ජාතික පක්ෂ කාලේ මේගොල්ලෝ තමයි මේ තත්ත්වය නිර්මාණය කළේ රටේ. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ සිරිතක් තමයි යම්කිසි වැඩපිළිවෙලක් රජයෙන් එහෙම නැත්නම් අධිකරණ ජනාධිපතිතුමා කරනකොට ඒකේ ලකුණු ගන්න ඒගොල්ලෝ මැදට පනිනවා. ඉතින් මැදට පැනලා මේක නිකන් ඒගොල්ලෝ නිසා වෙච්ච දෙයක් හෙට කරන්නයි දැන් උත්සාහ කරන්නේ. රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ හෝටලයක සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකු එහි අපද්‍රව්‍ය බැහැර කරන කොන්ක්‍රීට් වලක් පිරිසිදු කිරීමට සූදානම් වීමේදී ඒ තුළට වැටී ජීවිතක්ෂයට පත් වුණා. එම ස්ථානයේ සිටි අයකු පැවසුවේ මූන් සිහිමුර්චා වී වලට වැටුණු බවයි. ගාලුපාරේ රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ මෙම හෝටලයේ පිහිටා තිබෙනවා. එහි සේවකයෙකු හෝටලයේ ඉදිරිපස ඇති අපද්‍රව්‍ය බැහැර කරන වලට බැස ඇත්තේ එහි නලයක පැවති අවහිරයක් පවිත්‍ර කිරීමටයි. මෙම වල වසා තිබූ කොන්ක්‍රීට් ආවරණය ඉවත් කර ඒ තුළට ඇතුළු වීමට තැත් කළ තරුණයෙකු සිහිමුර්ජාව ඒ තුළට වැටී තිබෙනවා. පසුව ඔහු බේරා ගැනීමට ඒ තුළට ගිය තවත් තරුණයෙකුද ඉට වැටී ඇත්තේ සිහිමුර්ජා වීමෙන්. ඔවුන් බේරා ගැනීමට තැත් කළ තවත් අයෙකුද සිහිමද ගතියෙන් රෝහල්ගත කර තිබෙනවා. මේක ඇත්තරම පොඩි කොටක්.
මෙලෙස මරණයට පත්වැත්තේ මැටිගහතැන්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පෙරුමාල් සුන්දරසන් සහ ආගරපතන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි රාජේන්ද්‍රන් යෝග කුමාර් යනායයි. ඒගලන් ගිහලා දැක්සා. යෝග කුමාර් කිව්වා අයියා මෙල කරකලා වැටලා ගිහලා මෙයක් දැක්සා. ඊට පස්සේ මට මොකුත් කරන්න දෙයක් නැහැ. පාරේ ඉන්න කට්ටියට ඔක්කොම අඩගාලා කිව්වා. ආමි වතුරු දාවා. පුරුෂ වතුරු දාවා. ඒක ගවුනේ ගොඩගන්නේ බැලුණා. पोलिस मध्य प्रकाशक पोलिस अधिकारी जी एम एच बुद्धिक सिरिवर्धन महता पेपसुवे सिद्ध संबंध महेस्ट्रा सह पश्चात मरण परीक्षण कटियत मेतेक अवसन वि नुमति बबाई सिंगल हा हिंदू अलुतौर तुदावेन्न तियेन्ने हरेटम तव दिन हताय उदावन सिंगल हा हिंदू अलुतौर देवेनुइनुई मे विशेषांगय ලබන්නා වූ අවුරුද්ද බත බුලතින් සරු වේවා මේ අපි කවුරුත් දන්න කියන අවුරුදු ප්‍රාර්ථනයයි අලුත් අසැන්න කපා ගෙටගෙන සමරන අවුරුද්ද ගැන දන්නා අපිට බත ගැන අවබෝධයක් තිබෙනවා එතකොට මොකක්ද මේ බුලත කෙල සංස්කෘතියත් සමග බුලත් අත බැඳී තියෙන්නේ වසර දහස් ගණනක සිටයි ජනශෘතියේ බුලතේ උපත ගැන කියවෙන කවි ගායනා අනුව බුලත පැවතෙන්නේ නාග ලෝකයෙන් ලාංකේය ජන සමාජය තුල බුලත් අතට ඇත්තේ විශාල ගෞරවයක්. ඒ නිසා බුලත් පන්දලමක් නැත්නම් බුලත් කොටුවක් සකස් කරද්දී ඒ වෙනුවෙන් අදටත් විශේෂ වත්පිළිවෙත් ඉටු කරනවා. බුලත ශුද්ධ වස්තුවක් ලෙස සැලකෙන නිසා බුලත් කොටුවට කිල්ලට අසුණු අය අතුල් නොවිය යුතු බවට ගැමියන් තුල අදටත් විශ්වාසයක් පවතිනවා. ඇතැම් පළාත්වල බුලත් වර්ග 7ක් පිළිබඳව කියවෙන අතර පළාත් කිහිපයක බුලත් වර්ග 14ක් පවතින බවට කියවෙනවා. අලුත් අවුරුද්ද උදාවත් සමග දෙමව්පියන්ට වැඩිහිටියන්ට නෑදෑ හිතමිතුරන්ට කතා කරන්න යොදා ගන්නේද බුලත් අතයි. අලුත් අවුරුද්ද තමයි උදා වෙනකොට බුලත් අතක් නිශ්චයෙන්ම ඕන වෙනවා. ඒ දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට බුලත් දින කතා කරන්න. ඒකට කියන්නේ බුලත් දින වඳිනවා කියලා නෙමෙයි. එහෙම පිළිගන්නලා ඊට පස්සේ කියලා මගෙන් දැනත්තක් වුණා නම් සමාවෙන්න. බුලත් සුද්ධ වස්තුවක් නිසා තමයි මේ වගේ මේ පිළිත් පිළිත් වස්තුවක් වලට අපි බුලත් අතක් භාවිතයට ගන්න. දැන් සීමාවටත් එහා විශේෂාංගය මේ ගල්කිස්ස වෙරළ තීරයේ දෙහිවලට මායිම් වන ප්‍රදේශය මේ ස්ථානයේ දීවරින් විශාල ප්‍රමාණයක් දිනකට මහා මුහුදට පිවිසෙනවා හැබැයි ඒ ගමනට මහා මුහුද මැද පිහිටි මේ කල්පරයේ බාධාවක් මුහුද රළුවන වාරකන් සමයට ඒ අවදානම තවත් වැඩි වාරකන් සමයට මුරටුව රත්මලාන ගල්කිස්ස වැනි ප්‍රදේශ ගණනාවක දීවරයේ මුහුදු යාමට පැමිණෙන්නේ මේ වෙරළ තීරයට ඒ දීවරයෙන් කඩමස්තනවෙන් හඳුන්වන ස්ථානයක් මේ වෙරළ තීරයේ ආසන්න මුහුදේ පිහිටි නිසා කඩමස්ත යනු මහා මුහුදේ ගල්පර දෙකක් අතර පිහිටි හිඩසක් ගල්පරයක් අතුරින් රළපහර පැමිණෙන නිසා එම ස්ථානයේ රළපහර වාරකන් සමයට වුවද එතරම් රළු වන්නේ නැහැ නමුත් රාත්‍රියට ඒ ගමන ගොඩක් අවදානම් මේ ගල වාරකන් දවසන සම්පූර්ණ වැහෙනවා. පෑකට මේ බෝට්ටුවක් එනනම් මෙහෙ දෙනකොට මේ ගල පේන්නේ නැහැ. සෑහෙන දිනක ජීවිත නැතිලා තියෙනවා. හරියටම අපි එකපාරම ආපු ආවොත් යටම තමයි. ඉතින් මරණ රෑට කාඩක පේන්නේ නැත්නම් මලකඳ හම්බු වෙන්නේ නැත්නම් ආ දවස් දෙකකට විතර පස්සම මලකඳ හම්බු වෙන්නේ. ඒ අවදානම ටිකක් හෝ නැති කරන්න තමයි දීවරයෙන් මීට වසර 5කට පෙර මහමුදේ පිටිමේ ගල්පරයේ මත කණුවක් සාදා දේව ප්‍රතිමාවක් තැන්පත් කළේ. ඔවුන් සෑම අවුරුද්දකම කතරගම දෙවියන්ගෙන් ඉල්ලන්නේ තමන්ගේ ජීවිත ආරක්ෂා කර දෙන්න කියලා. දැන් අවුරුදු 5ක් වෙනවා මේක තියලා අපිට සනසීමක් තියෙනවා කිසිම කෙනෙක් ජීවිත නැතු උන්නේ වෝට් වල හානියක් උන්නේ මේ දීවරයෙන් දෙවියන් වෙනුවෙන් කරන පූජාව ඒ දේව පූජාවට හිරු සීමාවටත් එහා කණ්ඩායම එක්ුණේ ඒ පූජාව දුර්ලභ නිසා දීවරයෙන් වෙනුවෙන් කරන මේ පූජා පවත්වන්නේ මහා මුහුද මැද්ද ඉදිකර ඇති දේව ප්‍රතිමාව අසලට දීවරයෙන් බොහෝ දෙනෙක් මේ ගමනට එක්වන්නේ දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය අප එම ගල්පරේ පිහිටි ස්ථානයට ළඟා වුණේ විනාඩි 10ක පමණ කාලයක් යාත්‍රා කිරීමෙන් පසුයි. ඉන් පසුව දීවරයෙන් ගෙන ආ පූජා භාණ්ඩ දෙවියන්ට පූජා කරලා ආගමික වතාවත්වල නියැළුණා. සිය ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් දෙවියන් යදින මේ දීවරයෙන් බලධාරීන් ගිනුත් ඉල්ලීමක් කරනවා. හෙට දවසේ ඒ ඉල්ලීම ඉටු කරන්නට බලධාරීන් සමත් වූහොත් ඒ ආලෝකය මේ දිවරීන්ගේ ජීවිත තවත් එළිය කරාවි.
දැන්තව දේශීය පුවත් කිහිපයක් සමගින් රටවට ආහිරු කොළඹ ලිබන් වීදියේ පිහිටි මහල් 6කින් යුතු ගොඩනැගිල්ල ගිලා බැසීමට ලක් වුණා. මෙම ගොඩනැගිල්ල ගිලා බැසීමට ලක් වැත්තේ ඊට යාබද ඉදමේ සිදු කළ කැණීමකින් අනතුරුවයි. කුණ්ඩසාලේ පල්ලකලේ රුපියල් මිලියන 960ක වීදමින් නිදි කළ නව මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ තමාට හෝ තම කාර්ය මණ්ඩලයට අවශ්‍ය කිසිදු පහසුකමක් සලසා නොමැති බවට මධ්‍යම පළාත් සභා සභාපති සාලිය දිසානායක මහතා අණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අඩදනුම් දුන්නා. පානදුර වැකඩ ශ්‍රී රත්නාරාමේ විහාරාධිපති වහන්සේගේ උපදෙස් පරිදි එහි දාම්පාසලේ දරුවන් සිවුදෙනෙකු පාසල් නිවාඩු සමයේ සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව පැවිද්ද ලබා දීමේ පුණ්‍ය කර්මයක් අද එම විහාරස්ථානයේ දිසිදු කෙරුණා. අනුරාධපුර රජරට විශ්වවිද්‍යාල පරිශ්‍ර භූමිය තුල පිහිටා තිබූ විරු සිසු ස්මාරකය අද අලුයම කිසියම් පිරිසක් කඩා බිඳමා ඇති අතර ඒ පිළිබඳව මිහින්තලේ පොලිසියට එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැමිණිල්ලක් කර තිබෙනවා. ලබන මාස පැවැත්වීමට නියමිත මහමැතිවරණයට හිටපු පකිස්තානු ජනාධිපති පර්වෙස් මුෂාරෆ්ට සහභාගී වීම සඳහා අවසර ලබා දීමට එරට රජය අද තීරණය කර තිබෙනවා. පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වෙස් මුෂාරෆ් චිත්‍රාල් දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ලබන මාස පැවැත්වීමට නියමිත මහමැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වනවා. එරට ප්‍රදේශ දෙකක නියෝජනය ලබා ගැනීමට ගත උත්සාහයන් අසාර්ථක වීමෙන් අනතුරුවයි ඔහු චිත්‍රාල් දිස්ත්‍රික්කයේ තෝරාගෙන තිබෙන්නේ. වසර පහක කාලයක් ලන්ඩන් නුවර සහ ඩුබයි රාජ්‍ය ජීවත් වූ පර්වෙස් මුෂාරෆ් යලි පාකිස්තානයේ බලා පැමිණියේ පසුගිය මාසයේදී. ඔහුගේ පාලන සමයේදී සිදු වූ හිටපු අගමැතිනි බෙනාසීර් බූතෝගේ ඝාතනයට පෙර ඇයට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් මුෂාරෆ්ට දැඩි චෝදනා එල්ලවනවා. මෙවර IPL තරගාවලියේ නොකඩවා ලැබූ දෙවන පරාජයට මුහුණ දෙන්නට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ දරන පූනේ වොරියර්ස් කණ්ඩායමට අද සිදු වුණා. ඒ කිංග්ස් 11 පංජාබ් සමග පැවැත් තරගයේදී පංජාබ් ක්‍රීඩකින් මේ තරගය ජය ගත්තේ කඩලු 8කින්. පූනේ වොරියර්ස් සහ කිංග්ස් 11 පංජාබ් අතර තරගය පැවැත්ුනේ පූනේෙහිදී. කාසි වාසි දිනු ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුර පහර දෙන්නට තීරණය කළා. එම තීරණයට සාධාරණයක් ඉටු කරන්නට පුණේ පිටිකරුවන්ට හැකිුණේ නැහැ. පන්දු වාර 20 තුල කඩලු 9ක් දැවි ඔවුන්ට ලබා ගැනීමට හැකිුණේ ලකුණු 99ක් පමණයි. IPL තරඟ ඉතිහාසයේ පුණේ වොරියර්ස් කණ්ඩායම රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය වෙනවා. රොබින් උත්තපා ලකුණු 19යි. මැතිව්ස් ලකුණු 4කට දැවි ගියා. රොස් ටේලර් ලකුණු 15යි. ටේලර් දැවිගේ ගුරුකිරත් සිං රැකගත් අතිවිශිෂ්ට උඩ පන්දුව කමුවේ. අභිෂේක් නායර් නොදවි ලකුණු 25ක් රැස් කළා. පන්දු යෙදීමේදී ප්‍රවීන් කුමාර් සහ අසාර් මෙහමුද් කඩලු දෙක බැගින් දවා ගත්තා. පිළිතුරු නිම ක්‍රීඩා කළ කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම පන්දු වාර 12යි පන්දු දෙකකදී කඩලු දෙකක් පමණක් දැවි ලකුණු 100ක් ලබාගෙන තරගයේ ජයගත්තා. ඇඩම් ගිල්ක්‍රිස්ට් ලකුණු 15යි. මන්දීප් සිං ලකුණු 31ක් රැස් කළා. පංජාබ් කණ්ඩායමට ජය හිමි කර දුන් මනන් බෝරා 4 පාර 7ක් සමගින් නොදිවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 43ක්. පන්දු යෙදීමේදී මැතිව්ස් සහ ශර්මා එක් කඩලු බැගින් දවා ගත්තා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ මනන් බෝරා. Kings 11 පංජාබ් කණ්ඩායම මෙවර තරඟාවලියේ ලද පළමු ජයග්‍රහණය මෙයයි. මේ අතර IPL තරඟාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට මුම්බයි ඉන්දියස් කණ්ඩායම සමත් වුණා. Chennai Super Kings කණ්ඩායම සමග ඊයේ පැවැතුණු තරගය ලකුණු 9කින් ජය ගනිමින්. Chennai Super Kings සහ Mumbai Indians අතර තරඟය පැවැතුනේ Chennai නුවර Chidambaram ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසි වාසි දිනු Mumbai ක්‍රීඩකින් පළමුව පන්දුර පහර දුන්නා. Dinesh Karthik ලකුණු 37යි. මුම්බයි කණ්ඩායම සනසලිදායක ලකුණු සංඛ්‍යාවක් කර අරගෙන ගියේ කිරන් පොලාඩ්. ඔහු පන්දු 38ක දී නොදිවි ලකුණු 57ක් රැස් කළා. පොලාඩ්ගේ ඉනිම 4 පාර 4කින් සහ 6 පාර 5කින් වර්ණවත් වුණා. පන්දු යෙදීමේදී ඩ්වෙන් බ්‍රාවෝ කඩු දෙකක් විලිහිළුවා. මුම්බයි ක්‍රීඩකින් සිය පන්දු වාර 20 අවසන් කළේ කඩුලු 6කට ලකුණු 148ක් ලබා සිටියදී. පිළිතුරු දීම ක්‍රීඩා කළ චෙන්නයි ක්‍රීඩකින්ට පන්දු වාර 20 තුල කඩුලු 9ක් දැවි ලබා ගැනීමට හැකිුණේ ලකුණු 139ක් පමණයි. මයිකාසි ලකුණු 20යි. නායක මහේන්ද්‍ර සිං ධෝනි පන්දු 26කින් ලකුණු 51ක් රැස් කළත් චෙන්නයි කණ්ඩායමේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වුණේ නැහැ. ධෝනිගේ ඉනිම 4 පාර 5කින් සහ 6 පාර 3කින් වර්ණවත් වුණා. පන්දු යෙදීමේදී මුනාෆ් පටේල් කඩලු 3ක් බිඳෙහිවා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ කිරන් පොලාඩ්. Sports Corner.
හිරු රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශය මින්නිමාවට පත් කරනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. සුබ රාත්‍රියක්.